ආයුබෝවන් උණුසුම් පුවත් ලබසනින් ඔබ වෙත කෙනෙන අපේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. උපුටා ගැනීම ප්‍රසිද්ධ වෙබ් අඩවියකිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ UNICEF අරමුදල මගින් COVAX පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමූ පළමු එන්නත්තොගේ අද සිට මෙරට ජනතාවට ලබා දීම ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව මෙම එන්නත් අද්දින සිට වයස් අවුරුදු 60ට වැඩි පුද්ගලින්ට පමණක් ලබා දීම ආරම්භ කරනු ඇති. ඒ අතරින් ප්‍රමුඛ අවධානය ලබා දී ඇත්තේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලටයි. කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මාධ්‍ය වෙත පවසා සිටියේ මෙම එන්නත්තොගේ කිසිසේත්ම ප්‍රමුඛතා ලැයිස්තු උල්ලංඝනය නොවන පරිදි නියම කර ඇති සුදුසු පිරිසට පමණක් ලබා දීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බවයි. COVAX පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමූ පළමු එන්නත්තොගේ ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 264,000ක් ඊයේ කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ආවා. මෙලෙස ලැබී තිබුණේ ඉන්දියාවේ මුම්බායිහි සීරම් ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිපදවා ඇති එන්නත්තොගයක්. COVAX පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු පළමු එන්නත්තොගය මෙයයි. මෙහි අඩංගු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 264,000 ලබා දීමෙන් පසු ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන බවයි. කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මාධ්‍ය වෙත පවසා සිටියේ. ඉන්පසුවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ UNICEF අරමුදල මගින් COVAX පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමූ දෙවන එන්නත්තොගය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත්තේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ COVAX පහසුකම අතර ඇති කරගත් කිවිසුමේ කොටසක් ලෙස නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුවෙන් බලය පැවරෙන පරිදි මාත්‍රා මිලියන 1.44ක් UNICEF ආයතනය විසින් 2021 මැයි මස අවසානයේ දක්වා අදියරෙන් අදියර ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි.